देवनी भिक्खदायिका विमानय नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए भाग्यवत् अरहत् सम्मा संबुदुरजानन् वहन्सेट नमस्कार वेवा पिन्वत् देवदुव ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිශාවක්ම බබලුවන ඕසදි තාරුකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහා අනුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? අනුභව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබෙන්නේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං අතීත ජීවිතයේදී මිනිස් ලෝකයේ මනුස්ස දුවක් වෙලා හිටියා. එදා මං බුදුරජාණන් වහන්සේව දැක්කා. උන්වහන්සේට නොකැලඹුණ හිතක් තියෙනවා. හරීම ප්‍රසන්නයි. කෙලස් නැහැ. මගේ දෑතින්ම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන පිණ්ඩපාතේ පූජා කරගත්තා. ඒ පිණින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිණින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පිණ තමයි මං කරගත්තේ. අනුභව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. දෙවෙනි චිත්තලතා වර්ගය නිමාවිය. එහි පිළිවෙල උද්දානයයි. දාසී විමාන වස්තු, ලකුමා, ආචාමදායිකා, චණ්ඩාලි, බද්දිත්ති, සෝනදින්නා, උපෝසතා, ඒ වගේම නන්දා, සුනන්දා, භික්ෂාදායිකා විමාන වස්තු දෙක යන මෙයින් මේ වර්ගය කියනු ලැබේ. පළමුවෙනි බණවරයි.